අපි දැන් සූදානම් වෙන්නේ ඕගලන්ට වැදගත්ම දෙයක්. ඒ කියන්නේ අපි වීදුරු ටැංකියක් හදාගන්නේ කොහොමද කියන එක පෙන්වන්න. අපිට පුළුවන් අපේ ගාව මුදල් තියෙනවා නම් අපිට වෙළඳ පොළට ගිහිල්ලා ඉතාමත් අලංකාරව අලෝක ලස්සන වීදුරු ටැංකිය ගෙනල්ලා අපිට ගෙදර තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වීදුරු පිටින් අරගෙන කැබලි මේ වගේ කැබලි අරගෙන ඒ කියන්නේ තොග වෙළඳ ආයතනයකින් ඒගොල්ලෝ ඉවත දමන මේ වගේ වීදුරු කැබලි අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට ටැංකිය සාදා ගැනීම කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි එතනදී ඔයගලන්ට අලුතෙන් අත්දැකීමක් එනවා වගේම අඩු වියදමින් මේ කාර්ය කරන්න පුළුවන්. ඒක නිසා අපි බලමු මුලින්දන් අගටම කොහොමද මේ වීදුරු ටැංකියක් අලවන්නේ කියන එක. මෙතනදී අපිට අවශ්‍ය වෙනවා මේ වගේ වීදුරු කැබැල්ලක්. මේ වීදුරු කැබලි අපි ගන්නකොට අපි හදන ටැංකියේ සයිස් එක අනුව ටැංකියේ ප්‍රමාණය අනුව අපිට වීදුරුවේ ඝනකම තීරණය කරන්න වෙනවා. මේ වීදුරුවේ ඝනකම අපි ගත්තොත් මෙතනින් මෙන්න මේක තමයි අපි වීදුරුවේ ඝනකම කියලා කියන්නේ. මේ වීදුරුවේ ඝනකම මිලිමීටර් 3, මිලිමීටර් 4, මිලිමීටර් 5, 6, මිලිමීටර් 10, 12 වෙනකම් ඝනකම තියෙන වීදුරුවක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් එතනදී අපි හදන ටැංකියේ ප්‍රමාණය අනුව තමයි අපිට වීදුරුවේ ඝනකම තීරණය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අපි බලමු මොනවද මේ සඳහා අවශ්‍ය කරන අනෙකුත් උපකරණ කියලා. අපේ ගාව තියෙන්න ඕනේ මේ වගේ හරි කෙලින් ධාරයක් තියෙන එක්ක අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් අර යාරේ අඩිකෝදුවක්. එහෙම නැත්නම් ස්ටීල් යකඩින් සාදපු රූලක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ රීප්ප පටියක් අරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක භාවිතා කරන් මේක අපිට අවශ්‍ය වෙනවා මේ වීදුරුව කපා ගැනීම සඳහා. ඒත් එක්කම වීදුරුව කපා ගැනීමේදී අපිට තවත් අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි මේ වීදුරු කපන කටර එක. මේ වීදුරු කපන කට එක අපි ගන්නකොට වෙළඳ පොළෙන් ගන්නකොට හොඳ තත්ත්වයේ උසස් තත්ත්වයේ වීදුරු කපන කටර එකක් ගන්න ඕනේ. එහෙම නොගත්තොත් වෙන්නේ ඒ වීදුරුව නිසියාකාරව කැපෙන්නේ නැති වෙන තියෙන ඉඩකඩ වැඩි. මහා පරිමාණ වීදුරු කපන ආයතනවල ස්වයංක්‍රීය වීදුරු කපන යන්ත්‍ර තියෙනවා. ඒකට ඒගොල්ලෝ ඒ හරහා ඒ වයිදී ඒගොල්ලන්ට වීදුරුව කපා ගැනීම ඉතාමත් පහසුයි. නමුත් අපි ආධුනිකයෝ විදිහට මේ වීදුරුවක් කපන්න පුරුදු වෙනකොට අපිට හරියට කපා ගන්න බැරි වුණොත් මේ වීදුරුව නිසියාකාරව කැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නාස්ති වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අපි ටැංකියක් අලව ගන්න ඉස්සෙල්ලා වීදුරුවක් හරි ආකාරයේ අපි වීදුරු කීපයක් අරගෙන ඉවත දමන වීදුරු කීපයක් අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණවලට වීදුරු කපලා අපි පුරුදු වෙන්න ඕනේ. පුහුණුවක් නැතුව මේ කාර්ය කරන්න පුළුවන් කමක් නැහැ. මේකෙදි තමන්ගේ ආරක්ෂාව තමන්ගේ අත වීදුරුවට කැපෙයිද නැද්ද කියන එකත් මෙතනදී බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් තමයි මේ කාර්ය කරන්න වෙන්නේ. මේක තමයි අපිට ඕන කරන දෙවන උපකරණය. ඊළඟට අපිට ඕනේ වෙනවා මේ වීදුරු ඇලවීම සඳහා භාවිතා කරන සිලිකන් ගම් ටියුබ් එකක්. ඒ කියන්නේ ක්ලියර් සිලිකන් ගම් ටියුබ් එකක්. මේ ගම් ටියුබ් එකේ තියෙන්නේ අවර්ණ, ඒ කියන්නේ ක්ලියර් සිලිකන් ගම් එකක් තමයි තියෙන්නේ. මේ සිලිකන් ගම් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ සිලිකන් ගම් එක පිටිපස්සේ බොහොම තදින් තද පෘෂ්ඨයක් තියෙන්නේ. මේ පෘෂ්ඨය තද කිරීම සඳහා අපිට කුඩා උපකරණයක් භාවිතා කරන්න වෙනවා. ඒත් එක්කම මේකේ කට ගත්තම් මෙතන සීල් වෙලා කට සම්පූර්ණයෙන් වැහිලා තියෙන අලුත් ටියුබ් එකක් හින්දා අපි මේ ටියුබ් එක කපා ගන්න ඕනේ මෙතනින්. ඒ කපා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ උපකරණය මේක පාවිච්චි කරලා අපිට අවශ්‍ය ඝනකමට අවශ්‍ය ප්‍රමාණයට කියන්නේ හේනියට Tamanta තුනියට පුංචි වීදුරුවක් අලවනවා නම් ඉතාමත් කුඩාවට එන්න ඝනකම එකක් එනවා ටිකක් ඈතට එන්න අරගෙන මේක ආනතව යම්කිසි ආනතයකට අනුව කපා ගත්තම මේ වීදුරුව අලවා ගැනීම ඉතාමත් පහසු වෙනවා. එහෙනම් මේ ටික තමයි අපිට ඕන කරන මූලික උපකරණ. ඊළඟට අපිට මේ වීදුරුව රඳවා ගැනීම සඳහා වීදුරු එකක් අනිත් එකත් එක්ක රඳවා ගැනීම සඳහා අපිට මේ වගේ ගම් එකක් අපිට අවශ්‍ය වෙනවා. ගම් ටේප් එකක්. මේ ගම් ටේප් එක භාවිතා කරන්න පුළුවන්. මේ වෙනුවට අපිට ඕගොල්ලන්ට ඕනනම් වෙනත් වර්ගයක ගම් ටේප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සෙලෝ ටේප් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකට මේ ගම් ටේප් එක අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් කෙනෙක් එකම ප්‍රමාණයේ ටැංකි විශාල ප්‍රමාණයක් හදනවා නම් ඒගොල්ලන්ට පුළුවන් මේ වගේ ලී කීපයක් අරගෙන මේකෙන් අපි උදාහරණයකට ගත්තොත් මේ ලීයට මේ විදිහට ආධාරකය තියලා මේ විදිහේ ආධාරකයක් හදලා
ඒක පුංචි ඇනයකින් රඳවගෙන මේ විදිහට හතර පැත්තටම ඒ විදිහට රඳවගෙන ඒකෙන් පොඩි ෆ්‍රේම් එකක් හදාගන්න පුළුවන්. ඒ ෆ්‍රේම් එක හදාගත්තට පස්සේ ටැංකිය හෙල්ලෙන්නේ නැතුව අපිට ඕන කරන විදිහට අලව ගන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ ඒ ක්‍රම අත්හදා බලන්න පුළුවන්. ඒ අත්හදා බැලීමේදී තමන් ඉවතලන අනවශ්‍ය වීදුරු කැබලි කපලා මේකෙන් අපිට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ කතුරක් ළඟ තියාගන්න, සමහරවිට පිහියක් ඕගොල්ලෝ ගාව ළඟ තියාගන්න, ඒ වගේම අපිට මැනගන්න ඕනි වුණොත් එහෙම ටේප් එකක්, මෙෂරින් ටේප් එකක් ඕගොල්ලෝ ගාව ළඟ තියාගන්න ඕනේ. ඉතින් මේවා තමයි අත්‍යවශ්‍ය කරන උපකරණ. ඒත් එක්කම නැතුවම බැරි උපකරණය තමයි මේ ගන් එක. මේ ගන් එක හරහා, සිලිකන් ගන් එක හරහා තමයි අපි සිලිකන් ගම් එක තද කිරීමක් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට පේනවා මේ විදිහට අපි ඇදගත්තට පස්සේ මේක අපි තද කරනකොට මේ ගන් එක ඉතාමත් ඉස්සරහට යනවා. ඒ යන එකේ තද කිරීම ඇතුළෙන් තමයි ගම් එක ඉස්සරහට තද කිරීමක් සිද්ධ වෙලා ගම් එක එළියට නිදහස් කිරීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් අපිට ඕන කරන උපකරණ ටික අපිට ළඟට ගත්තට පස්සේ තවත් නැතුවම බැරි දෙයක් තමයි මේ දවස්වල තියෙන ඉතාමත්ම සීමිත හොයාගන්න අපහසුම දේ තමයි මේ භූමි තෙල් ටිකක්. අපිට භූමි තෙල් ද්‍රාවණයෙන් අපි මේ වීදුරුව ඉතාමත් හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. මේ වීදුරුවේ යම්කිසි විදියකට දූවිලි, වැලි කැට හෝ වෙනත් දෙයක් තිබුණොත් නිසියාකාරයෙන් වීදුරුව කැපෙන්නේ නැහැ. එහෙම වුණාම වෙන්නේ අපි කපන වීදුරුව කඩතොළු වෙලා හෝ අපිට අවශ්‍ය ස්ථානයෙන් නැතුව වෙනත් තැනකින් පුපුරලා ඉවත් වීමේ හැකියාවක් මෙතනදි සිද්ධ වෙන්න පුළුවන්. හරි. එහෙමනම් අපි මුලින්ම බලමු මේ වීදුරුව කපාගන්නේ කොහොමද කියලා. ඒ වීදුරුව කපාගන්න ඉස්සෙල්ලා මම මේ වීදුරුව අපිට කපන්න ඕනේ ස්ථානය ආසන්නය ඉතාමත් හොඳින් පිරිසිදු කරගන්න හදන්නේ. අපි මේක මේ විදිහට වීදුරුව භූමිතල් වලින් පොඟවපු රෙදි කෑල්ලකින් යම්කිසි ප්‍රමාණයක් පිහදා ගන්නවා. මම මේක මේ ඕගොල්ලන්ට උදාහරණයක් විදිහට පෙන්වන්න හදන්නේ අපි වීදුරුව කපා ගන්න ආකාරය. ඊළඟට අපි මේ වීදුරුවම අරගෙන මේ පැත්තෙන් හොඳට පිහදලා මේක ඇතුලේ තියෙන දූවිලි ප්‍රමාණයන් හෝ කුඩා අංශු තියෙනවා නම් මේ කුඩා අංශු ඉවත් කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. හරි. ඊළඟට අපිට කපන්න ඕනේ තැන මම මේ කපන්න හදන්නේ අඟල් 6කට. අපි මේ අඟල් 6ේ ලකුණ අරගෙන මෙතනින් අපි පුංචි මාක් එකක් තියාගන්නවා මේ අඟල් 6 ගාවින්. එතකොට මේ අඟල් 6 මෙතනින් අපි ලකුණු කරගන්නවා. ඒත් එක්කම මේ අඟල් 6 මම මෙතනින් ලකුණු කරගන්නවා. මේකෙදී ඕගලන්ට පුළුවන් ඕනනම් අවර්ණ පැන්සලකින් හෝ ප්ලැටිනම් හරි පර්මනන්ට් මාකර් පෙන් එකකින් මේක ලකුණු කරගන්න පුළුවන්. ඒ විදිහට මම මේ ලකුණු කරගත්තු වීදුරුවට මේ උපකරණය තියලා මේ ආධාරකය තියලා මම මේ අඟල් 6ට වීදුරුව කපා ගන්න හදන්නේ. මේ අඟල් 6ට වීදුරුව කපා ගන්න හදන්නේ අපි බලන්න ඕනේ මේකේ තියෙන තුඩ. මේකේ තියෙන බොහොම සිහින් තුඩක් තියෙන්නේ. ඉතාමත් කුඩා තුඩක් තියෙන්නේ. මේ කුඩා තුඩ මේ කොනට මෙතන අපි ගත්තොත් මේ කොනේ ඉඳන්ම මේ කොනට වෙනකම්ම ඇදෙන්න ඕනේ. ඒ ඇදෙන වෙලාවේදී මේක ස්ලිප් වෙන්න බෑ. මේක උඩින් යන්න බෑ. මම එහෙනම් දැන් සූදානම් වෙන්නේ මේ වීදුරු කැබැල්ල අඟල් 9ක කොටුවක් කපා ගන්න. මේ අඟල් 9ක කොටුවක් කපා ගන්නකොට මට පුළුවන් මේ විදිහේ අඩිරුවලක් කරගෙන මේ හරහා මේ අඟල් 9 මාක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙතනදී පුංචි මේ පැත්තෙන් පුංචි මාක්කයක් මම දාගන්නවා. මෙතනින්ම මට අඳුරගන්න පුළුවන් වෙන්න. ඒත් එක්කම මෙතනිනුත් ඒ වගේම අඟල් 9ට මම මාක් එකක් ලකුණක් සලකුණක් දාගන්නවා. ඒ දාගත්තට පස්සේ ඒ සලකුණ මෙතන යාන්තමට පේන්න තියෙනවා. මෙතන යාන්තමට පේන්න තියෙනවා. මං මේ අඟල් 9 උඩට මේ ටේප් එක මේ පටිය තියලා මේක ඇඳ ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඇඳගන්නකොට සැලකිය යුතු වැදගත්ම කරුණ තමයි අපි මේ ලකුණු කරගත්තු තැන මේ වීදුරුවේ මේ කොනේ එජ් එකේ ඉඳන් මේ කොන දක්වාම මේ එජ් එක දක්වාම එක දිගට එක තීරුවට ඇඳෙන්න ඕනේ. අපිට මේ කටරකින් කීප වතාවක් මේක උඩ අඳින්න බෑ. කීප වතාවක් අපි අඳුනොත් අපි අතින් වීදුරුව කැඩිලා යන්න පුළුවන් අපි බලාපොරොත්තු නොවන ආකාරයට. ඒක නිසා අපි එක වතාවකින් පුළුවන් තරම් එක වතාවක් බැරිම වුණොත් දෙවතාවත් හැබැයි ඒක උඩින්ම විය යුතුයි කියන එක හොඳින් මතක තියාගන්න ඕනේ. හරි. අපි දැන් බලමු කොහොමද මේක ඇඳගන්නේ කියන එක. අපි මුලින්ම මේ විදියට කපා ගැනීම සඳහා සලකුණු කරගන්නවා මේ කටරක භාවිතා කරලා.
ඒකෙදි ඔයගොල්ලන්ගේ ඇඟිල්ල මේ පැත්තෙන් හරියට තියන්න මේ ඇඟිල්ල මෙතනින් තියාගන්න ඒ කියන්නේ වෙනස් නොවීම සඳහා තමයි මේ දේ පාවිච්චි කරන්නේ මේ විදිහට ඊළඟට අපි මේ වීදුරුව අතට අරගෙන මේකෙදි ඔයගොල්ලෝ බොහොම ප්‍රවේශමෙන් හැන්ඩල් කරන්න ඕනේ මොකද වීදුරුව අපිට අතට කැපෙන්න පුළුවන් මේ වගේ අරගෙන අපි මේ ධාරය මත මේ ආකාරයෙන් තියාගන්නවා මේ ආකාරයෙන් මේ ධාරය හරියටම ඇඳගත්තු සලකුණත් එක්ක අපි මේ ආකාරයෙන් මෙතනින් තියාගන්නවා ඒ තියාගෙන අපේ කටර් එක අරගෙන මේ කටර් එකේ අපිට පුළුවන් අවශ්‍ය නම් මේ පැත්තෙම පුංචි තට්ටුවක් මේ විදිහට යට ඉඳන් උඩට ගහන්න පුළුවන් එහෙම නැත්නම් අපිට මේ පැත්ත පාවිච්චි කරලා ගන්න පුළුවන් ඒ කියන්නේ එතනදී අපි මේකෙන් ඉතමත් කුඩා තට්ටුවක් අපි දාගන්නවා මේක තව ටිකක් බුරුල් වීම සඳහා එතනදී කරන්නේ මේ මැදට හරියටම අපි කපාගත්තු සලකුණ මැද්දට තමයි මේ තට්ටුව මේ විදිහට දාන්නේ ඊළඟට අපි බලමු මේක කොහොමද අපි පහත් කරලා කඩාගන්නේ කියන එක. ඔයගොල්ලෝ බ්ලවුස් එකක් දානවා නම් ආධුනිකයෙක් විදියට ඉතාමත් හොඳයි. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ කපාගත්තු එක මෙතනින් පහත් කරලා දෙපැත්තටම අත බර තියලා මේ වීදුරුව කඩාගන්න පුළුවන් මෙන්න මේ විදියට. එතකොට මේ කපාගත්තු වීදුරුව අපි අනික් පැත්තත් මේ ආකාරයෙන්ම කපා ගන්නවා. කපාගෙන අපිට අවශ්‍ය කරන වීදුරුව ලබා ගැනීම කරනවා. ඕගොල්ලෝ දකින්න ඇති මම මෙතන මේ විදියට අත තියලා තද කරන වෙලාවේදී මේ පැත්තට තියෙන බර බොහොම තදින් අත තිබ්බ. ඒත් එක්ක මේ වීදුරුව මම මැද්දෙන් අත තිබ්බ තියලා එකවරම පහතට පහත් කළා. එක්වරම පහතට පහත් කළා. එහෙම නැතුව අපි හිමින් හිමින් හොල්ලන්න ගියොත් මේ වීදුරුව වෙනත් විදියකට තමයි කැඩෙන්න බලන්නේ. ඒකින්ද ඒ ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒත් එක්ක මේ කපන වෙලාවේදී ඕගොල්ලන්ගේ අත මේ වීදුරුවේ මේ පැත්තට කැපෙන්නේ නැති වෙන විදියට තියාගන්න ඕනේ. එහෙම අපිට සැකයක් තියෙනවා නම් අපේ අත කැපෙයිද කියලා අපි මේ වීදුරුවේ මේ පැත්ත පීරක් අරගෙන අපිට මොට්ට වෙන විදියට ගාගන්න පුළුවන්. වැලිකඩ දාසියක් අරගෙන ගාගන්න පුළුවන් අපේ අත කැපෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් අපිට අත් ග්ලව්ස් එකක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මේ කොයි ආකාරයෙන් හෝ ඕගලන්ට ආරක්ෂිතව වීදුරුව කපා ගැනීමට තමයි මේ මඟ පෙන්වුවේ. අපිට මේ ආකාරයෙන් අපි වීදුරු අවශ්‍ය ප්‍රමාණයට අපිට කපා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් දැන් ඔයගොල්ලෝ දකින්නේ අපි අර කපාගත්තු වීදුරු කැබලි ටික. මේ වීදුරු කැබල තමයි මම අඩියට භාවිතා කරන්නේ. මේ වීදුරු කැබලි දෙක තමයි මම මේකේ ටැංකිය දෙපැත්තට භාවිතා කරන්නේ. මේ වීදුරු කැබලි දෙක තමයි ඒකේ කුඩා පැති දෙකට භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි බලමු මේ ටැංකිය අලවන ආකාරය. දැන් කපාගත්තු වීදුරු කැබලි ටික මම මේ මේසේ උඩ තියලා තියෙනවා. ඕගලන්ට බොහොම පැහැදිලිව අඳුරගන්න බලා ගන්න පුළුවන් වෙන්න. මේ තියෙන්නේ වීදුරුවේ යටපැත්තට ටැංකියේ යටපැත්තට මම මේ කැබැල්ල පාවිච්චි කරනවා ටැංකියේ දෙපැත්තට මම මේ කැබැලි දෙක පාවිච්චි කරනවා ඒත් එක්කම කුඩා පැති දෙකට මේ කැබැලි දෙක පාවිච්චි කරලා තමයි මේ ටැංකිය අලවන්න හදන්නේ ඉතින් මේ අලවනකොට සමහර වෙලාවට අපිට උදව්වට කවුරු හරි සහායකයෙක් අවශ්‍ය වෙන වෙලාවක් තියෙන්න පුළුවන්. මොකද අපේ ගම් එක ඇලවෙන වේගය ඒවත් එක්ක අපිට සහායකයෙක් අවශ්‍ය වෙන්න පුළුවන්. පළපුරුදු කෙනෙකුට මේක තනියම ඇලවීමේ හැකියාවක් තියෙනවා. නමුත් සමහර වෙලාවට අපිට කොච්චර වුණත් මීට වඩා ලොකු ටැංකියක් අලවනවා නම් අනිවාර්යයෙන්ම සහායකයෙක්ව ළඟට ගන්න සිද්ධ වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මම මුලින්ම ඔයගලන්ට පෙන්වන්නම් අපි මේ ගම් එක අරගෙන මේකේ කට විවෘත කරගන්න ආකාරය. අපිට පුළුවන් මේ කට මේ විදිහට පිහියක් අරගෙන මේ පිහියෙන් කපලා මේ කට විවෘත කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට මම මේ ගම් ටියුබ් එකේ ගම් උදාහරින කටත් මට අවශ්‍ය විදිහට කපා ගන්නවා. මේ ටැංකිය එතරම් ලොකු ටැංකියක් නොවන හින්දා මේ කටේ මම මුල හරියෙන්ම මේ විදිහට කපා ගැනීමක් සිද්ධ කිරීමක් කරනවා. මේ විදිහට ආනතව. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ගත්තම මේකේ යම්කිසි ඇලයක් තියෙනවා. මේ ඇලය හරහා තමයි අපිට අලවන්න ලේසි වෙන්නේ. එහෙම නැත්නම් අපි කෙලින්ම මේක ෆ්ලැට් විදිහට කපා ගත්තොත් අපිට අලවනකොට මේක ඇදගෙන එනකොට උඩට ගන්නකොට අපිට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ විදිහට කපාගත්තු ගම් එක දැන් අපි බලමු මේක ඇලවීම ආරම්භ කරන්නේ කොහොමද කියලා. මම මේ ගන්න එක අරගෙන මේකට මේ ගම් බෝතලේ තියාගන්නවා. මේ ගම් බෝතලේට මම මේ විදිහට මේකේ මූඩිය නැත්තම් අපි ගම් නිදහස් කරණය හදා ගන්නවා.
එතකොට මේ ගම් නිදහස් කරන්නේත් මම මේ පැත්තරම තියාගත්තා. මොකද මම මේ විදිහට අලවනවා නම් මට මේ පැත්තර ගන්න පුළුවන්. මේ විදිහට අලවනවා නම් මම නැවත වතාවක් ගන්න එක අනික් පැත්තර කරකවා ගන්න සිද්ධ වෙනවා. මේ විදිහට උඩට අලවනවා නම් මේ ආනතය පහසු වෙන විදිහට. හරි. ඊළඟට අපිට මේක මේ විදිහට රිලීස් කරලා ගම් නිදහස් කරන තැනට ඇතුළත් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේනවා මේ ගම් එක හරහා මේ ගන් මේ මේ හරහා ගම් එක නිදහස් වෙලා එනවා. මම මුලින්ම කරන්න හදන්නේ මේ ටැංකියේ පතුලේට ඕන කරන වීදුරු කැබැල්ල අලවා ගැනීම තමයි සිද්ධ කරන්න හදන්නේ. ඊළඟට අපි මේ වීදුරු කැබැල්ල මේ පැත්තෙන් අලවා ගැනීමට උත්සාහ කරන්නේ. මම මේ අලවනකොට මේ වීදුරු කැබැල්ලේ උඩින් තමයි මේක මේ විදිහට අලවා ගැනීම සිද්ධ කරන්නේ. එතනදී මේ දෙපැත්තෙන්ම අනික් වීදුරුව අලවා ගන්න අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය අපි තියාගන්න ඕනේ. ඊළඟට මම මේ වීදුරු කැබැල්ල අරගෙන මේක මේ ආකාරයෙන් ටැංකිය උඩින් තියාගන්න ඕනේ. ඊළඟට මම මේ ලොකු වීදුරුව අලවා ගැනීම සඳහා මේ පැත්තෙත් ගම් අතුරා ගැනීම කරනවා. මේ ගම් අතුරා ගැනීමේදී බොහොම ප්‍රවේශමෙන් වැඩිපුර ගම් ප්‍රමාණයකුත් නාස්ති නොකර ඒත් එක්කම ගම් අඩු නොවි හරි කෙලින් එක දිගට ගම් ටික අතුරා ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඒ ආකාරයටම මේකේ ගම් එකේ අනික් පැත්තත් අලවා ගැනීම සිද්ධ කරනවා. දැන් මේ විදිහට අලවගත්තු වීදුරුව අපි අලවපු විගසම මේ විදිහේ අතහැරීමේ හැකියාවකුත් තියෙනවා. නමුත් අපි වැඩි ආරක්ෂාවට මේ වගේ ටේප් එක අරගෙන මේ ටේප් එකෙන් පැත්තක් අලවා ගැනීම සිද්ධ කරනවා. මේකදී අපි බොහොම පරිස්සමට මේ ඇඟිලි තුඩකින් මේ වීදුරුවේ පහළ සිට ඉහළට එක්වරකින් ගම් එක ඇදලා ඉවර කරගන්නවා. මේ විදිහට අපි අතින් ගානකොට මට තේරුණා මේ වීදුරුවේ මැද හදි මගේ අතින් ගෑවුණු ප්‍රමාණය මදි. එහෙමනම් තව එක්වතාවක් බොහොම පරිස්සමෙන් ඒ ගම් එක ගෑවෙන්න අපි මේ විදිහට ඉහළට ඇද ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම අපි මේකේ මුල්ලත් ඒ ආකාරයෙන්ම බොහොම සිහින්ව ඒ වගේම ශක්තිමත්ව මේකේ ඇද ගන්න ඕනේ. දැන් මෙතනදී ඕගලන්ට පේනවා ඇති මේ වීදුරුවේ මේ පැත්තට ගම් වැඩිපුර ඇවිල්ලා තිනවා. වීදුරුව මේ පැත්තට තල්ලු වෙලා තිනවා. එහෙනම් මම මේ වීදුරුව කෙලින් කර ගැනීමක් සහ නැවත වතාවක් තව ගම් ස්වල්පයක් භාවිතා කරනවා මේ ටැංකිය අලවා ගන්න. ඒ වගේම අපි මේකේ පිටපැත්තත් මේ ආකාරයෙන්ම අලවා ගැනීමක් සිද්ධ කිරීමක් කරනු ලබනවා. මේකෙදී මේ ධාරය අනෙක් ධාරයට ගෑවෙන ආකාරයකට නිසි ආකාරව අලවා ගන්න ඕනේ. ඒත් එක්කම තමන්ගේ ඇඟිල්ල කැපෙන්නේ නැහැ කියන එක
තහවුරු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒක අත්දැකීමෙම ලබාගත යුතු දෙයක්. මේකදී අපි මේ ගම් එකේම මේ පැත්තත් ඒ ආකාරයෙන්ම ධාරයේ සුමට වෙන ආකාරයකට අලවා ගැනීමක් කරනවා. මෙතනදී අපේ නැවත වතාවක් අපි අලවනකොට බොහොම තද කරලා අලවන්නේ නැහැ. අපේ ඇඟිල්ල කැපීමේ සම්භාවිතාවයක් තියෙන හින්දා අපි පළවෙනි වතාවේ මේ විදිහට ඇදගෙන ගිහිලා දෙවෙනි වතාවේදී නැවත වතාවක් වීදුරු උඩින් යනකොට අපිට මේක හරියට ඇලවෙනවා. මෙතන තමයි අපි මේක යම්කිසි වෙනස්කමකට භාජනය කරනවා නම් භාජනය කරන්න තියෙන්නේ. ඔන්න දැන් මේ ටැංකිය හදා ගන්නවා කියන එක එතරම් අපහසු කාර්යයක් නොවේ කියන එක ඔයගොල්ලන්ට බොහොම පැහැදිලි වෙනවා. එතකොට මේ ටැංකියක් අලව ගන්නවා කියන එක අපහසු කාර්යයක් නොවේ කියලා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේකෙදී අපි බොහොම පරිස්සමෙන් ඉතුරු පැති දෙකත් අලවගමු බලන්න. මම දැන් මේ වීදුරුවේ ගම් මේ පැත්තට අලවගත්තා. නමුත් මම ටැංකිය අලවන්න එනකොට මට පහසුයි කියලා තේරෙනවා මේ පැත්ත අලවා ගැනීම. මොකද මම මේ පැත්ත අලවගත්තා නම් අර වීදුරුව මේක ඇතුළට බස්සන්න වෙන්නේ. නමුත් මේ වීදුරුව පිටින් ඇලවෙන්නේ. ඒකින් හින්දා අපි ඒ වයිදිත් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද මේ අලෝප වීදුරුව නැවත වතාවක් හෙල්ලෙන්න බෑ. එහෙම හෙල්ලෙන්න තියෙන කරන්න නම් මම මේ පැත්ත අලවා ගැනීම තමයි මුලින්ම සිද්ධ කරන්න හදන්නේ. මේ වීදුරුවත් ඒ ආකාරයෙන්ම මේ පැත්තෙන් අලවා ගැනීම සිද්ධ කරමු. එතනදිත් අපි හරියටම අපේ අත තියෙන්න ඕනේ අංශක 90ට මේකට සම්බන්ධ වෙන්න ඕනේ. මේ ගම් ගෑවිච්ච මේ පැත්තට ගෑවෙන්න ඕනේ. ඒත් එක්ක මේ පැත්තෙන් ගෑවෙන්න ඕනේ. ඉතින් ඒක නිසා බොහොම ප්‍රවේශමෙන් මේ ටැංකියට අලවා ගැනීම අපි සිද්ධ කරන්න ඕනේ. දැන් මේක ඇලවිලා ඉවරයි. හැබැයි අපි වැඩි ආරක්ෂාවට අර කලින් කලා වගේම මේ ගම් මේ පැත්තිනුත් ඇතුළත් කරලා මේ පැත්තිනුත් ඒක හරියටම ධාර හදා ගැනීම සඳහා මේ විදිහට අලවා ගැනීම සිද්ධ කිරීම කරනු ලබනවා. ගම් අතේ ඕගොල්ලන්ගේ මේ විදිහ ගම් ගෑවිලා තියෙනවා නම් අපි නැවත වතාවක් මේක අත ගන්න ගියාම ගම් තැන් තැන් වල ගෑවිලා ටැංකිය අවලස්සන වෙන්න පුළුවන්. ඒකින්ද ඒ ගම් ස්වල්පය අපි ඉවත් කරගන්න ඕනේ මේ විදිහට සම්පූර්ණයෙන් පිහදගෙන. මෙතනදී මේ මුල් ධාරයට ගම් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් තියලා අපි ඉතුරු ටික මේ විදිහට පරිස්සමට උඩට අත අරගෙන එනවා. ඇවිල්ලා මේ ධාරයෙන් අපි මේක ඉවර කරනවා. කියලා මං ඒ ඉතුරු වෙන ගම් ටික නැවත වතාවක් අත පිහද ගන්නවා. මොකද එහෙම නැති වුණොත් මේක අපිට ගන්න බෑ. මේ ඇඟිල්ලේ මැද හරිය මේක ගෑවිලා තියෙන්නේ. ඇඟිල්ල මේ හරියෙන් තමයි ගම් එක අපිට යන්න ඕනේ. මෙතන ගෑවුනොත් මේක වීදුරුවේ තැන් තැන් වල ගෑවෙන්න පුළුවන්. ඒක නිසා අපිට ඕනේ නම් මේ වගේ කරලා ඒ ගම් ටික පාවිච්චි කර ගැනීමක් කරන්න පුළුවන් මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි ඒ ගම් ටිකත් ඇඟිල්ලේ පිහදලා ඉවත් කිරීම කරනවා. දැන් අපි තවත් අපි සැලකිය යුතු වැදගත් කරුණක් තමයි මේ විදිහට ගම් ගාලා ගොඩක් වෙලා අලවන්නේ නැතුව නිකන් තියන්න බෑ. අපි වැඩි වෙලාවක් තිබ්බොත් මේ ගම් එක ගල් වෙනවා. ඒක නිසා එහෙම කැටි ගැහෙන්න කලින් අපි ඒක අලවා ගැනීම කරන්න සිද්ධ වෙනවා. අපි දැන් බලමු අනෙක් වීදුරුවත් කොහොමද මේකට අලවා ගන්න කියලා. ඊට කලින් මම නැවත වතාවක් මේ ගම් ටේප් එකෙන් කැබැල්ලක් මේකට අලවා ගන්න අලවාගෙන ඉන්නවා.
දැන් අපි මේ අවසාන වීදුරුවෙත් මේ දෙපැත්තේම සහ ඇතුල් පැත්තේ ගම් අලවා ගත්තා. මේකෙදි වීදුරුව කපා ගන්නකොට මේ කුඩාවට මේ වීදුරු කැලි දෙක කපන්න ඕනේ මේකේ වාසිය එළියට එන විදිහට. එහෙම නැත්නම් වීදුරු හතරම අපිට එකම ප්‍රමාණයකින් කපන්න බෑ. ඒ වීදුරුවේ ඝනකම අනුව අපි ඇතුල් පැත්තෙන් ඇතුල් පැත්තට තමයි අලවන්නේ. මෙතනින් දැන් ඇතුළට ඒ වගේම එහෙම නැත්නම් අපිට මේ ලොකු වීදුරුව කුඩාවට කපා ගන්නත් පුළුවන්. අපි දැන් මේකෙදි කපලා තින්නේ කුඩා වීදුරුව තමයි පොඩියට කපලා තින්නේ. දැන් අපි බලමු මේකේ අන්තිම කැබැල්ල අලවා ගන්න කොහොමද කියලා. මෙතනදී මම කරන්නේ කෙලින්ම මේකෙදි මේ විදියට දෙපැත්තෙන් වීදුරුව තියලා මේ පැත්තෙන් අවශ්‍ය ප්‍රමාණයට අතර අරගෙන වීදුරුව අනෙක් වීදුරුව තියලා අලවා ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. එහෙනම් අපි ඒ අලවගත්තු ටැංකිය මම තවත් පටි කීපයක් වීදුරු පටි කී ගම් පටි ටේප් කීපයක් භාවිතා කරලා මේ ධාර ටික ලස්සන කරගත්තා. මොකද ඒකට හේතුව අපි ගම් ගාන වෙලාවේදී අපේ අතින් යම් කිසි ප්‍රමාණයකට ඈතට ඇතිල්ෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද එහෙම වුණාම ඒක ඇතුළ කැතයි නම් අපි ඒක ලස්සන කර ගැනීම සඳහා මේ වගේ ටේප් හතරකුත් අලවගත්තා. දැන් ටැංකිය සූදානම්. ඒ කියන්නේ ඔයාලට බොහොම පහසුවෙන් වීදුරු ටැංකියක් අලවා ගන්න ක්‍රමයක් තමයි මේ කියලා දුන්නේ. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.